ஆஸ்திரேலியா பலவெண்டே ஸ்தானங்கிட்ட கிரீடாக்கன ஜெய் ரிச்சர்ட்ஸன்கே பந்தயம தக்குணாப்பிரிக்காவே டேல் ஸ்டெயின்கே பந்தயம சமானாய் கேல தமாய் கிரிக்கெட் விசாரக்கே கியான்னே மெகன் ரிச்சர்ட்ஸன் கியான்னே மேம் கதாவாக் அபி தென்னகிம ஷாரீரகத்தோத் எக்சர்சைஸ் சமானே ஹொந்த வேக பந்தயவன்னே கேன கொட உஷ சரீரயக் தீன்னோன கேனக வெனஸ் கரப்பு பொரு கரப்பு பந்தயவன்னே தமாய் ஸ்டெயின் கியான்னே ஸ்டெயின்கே வேகியத் எக்க பென்னல தீனோ ஹொந்த வேக பந்தயவன்னே கேன அபி வகே ஷாரீர தீன பந்தயவன்னன்டத் புலுவன் கேலா நாயக சந்திமால்கேத் குசல் மெந்திஸ் கேத் வகேம தனஞ்ஜய் சில்லாகேத் வட்டினா விகட் துணும கத்த ரிச்சர்ட்ஸன் தரங்கின் பசுவ තරගයේ පන්දුව අතට ගත්තම හිතුණු දේ ගැන කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තටම කියනවා නම් පළවෙනි පන්දු ආර දෙක තුන යවද්දි පීඩනයක් දැනුණා. ඊට පස්සේ පන්දුව දෝලණය වෙන්න පටන් ගන්නවත් එක්කම මට විශ්වාසයක් ගොඩ නැගුණා. හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා. පළවෙනි කඩුල ගත්තට පස්සේ මට තිබුණු සියලු පීඩන නැති වුණා. එතනින් පස්සේ මම ලොකු විශ්වාසයකින් තමයි පන්දු යවුවේ. මට ඕනේ වුණේ පුළුවන් තරම් ඉක්මනට කඩුල ගන්න. තරගයට ලැබුණු තනතිල ගැන රිචඩ්සන් කියලා තිබුණේ මෙහෙම කතාවක්. තනතිල්ලේ පන්දුව හොඳට දෝලණය වුණා. ඒ විදිහට දෝලණය වෙන තනතිල්ලක පන්දු යවන්න ආසයි. ප්‍රේක්ෂකයෝ කැමති ඒ විදිහේ පීඩනයක් එක්ක සෙල්ලම් කරන බලන්න. පසුගිය කාලේ දක්ෂතා අතර ඉඳලා තැන ලැබුණු රිචඩ්සන් තමන්ට ලැබුණු තැන ගැන කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම ගොඩක් සතුටුයි කණ්ඩායමේ තැන ඉක්මනටම ලැබුණ එක ගැන. පහුගිය ටිකේ මම හොඳට සෙල්ලම් කළා. දැන් තියෙන්නේ ලැබුණු අවස්ථාව රැකගන්න එක. මම හැම පන්දුවකින්ම හොඳම දේ කරන්න තමයි උත්සාහ කරන්නේ. ඔය විදිහට තමයි අලුත් ක්‍රීඩකයෙක් විදිහට ඇවිත් ශ්‍රී ලංකා ඉනිමට ලොකු හානියක් කරපු රිචඩ්සන් අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.